කොහොමදට්ටිය ඔන්න අදත් ආවා වීඩියෝ එකක් අරගෙන ය වීඩියෝ එකේ කිව්වා මේ ස්ට්‍රීමින් ගැන වීඩියෝ එකක් කරනවා කියලා. හරි අපි දැන් ස්ට්‍රීමින් ගැන කතා කරාම දැන් ගොඩක් කට්ටිය ගේම් ස්ට්‍රීම් වලට යොමු වෙලා තියෙනවා. දැන් ලංකාවේ ගොඩක් කට්ටිය කරනවා ස්ට්‍රීමින් ගැන කතා කරොත් මෙතඩ් කීපයක් තියෙනවා. ගොඩක් කට්ටිය දන්නේ ස්ට්‍රීම් එක තමයි ඔයගොල්ලන්ගේ PC එකේ කම්පියුටර් එකේ normal විදිහට ස්ට්‍රීම් කරන එක. ඒකෙක් කරන්න තියෙන්නේ ඒක දන්නේ නැති කට්ටිය ඉන්නවා නම් software වර්ග ගොඩක් තියෙනවා. OBS කියලා තියෙනවා, Streamlabs OBS කියලා තියෙනවා. මේ දෙකේ වෙනස මම කියන්නම්. Windows එකේ inbuilt එනවා. ඔයගොල්ලන්ගේ Xbox Live account එකට ස්ට්‍රීම් කරන්න පුළුවන් ෆන්ක්ෂන් එකක් Windows 10 එකේ. තව තියෙනවා ඔය වගේ ගොඩක් ඒවා. සාමාන්‍යයෙන් ගොඩක් කට්ටිය යූස් කරන්නේ OBS කියලා software එකක්. ඒකේ OBS එක normal එක තියෙනවා. තව Streamlabs OBS කියලා තියෙනවා. Streamlabs OBS එකේ අරකේ වෙනස OBS එකේ ෆන්ක්ෂන් පොඩ්ඩක් අඩුයි. ඒ කියන්නේ වැඩ ගැලී කියන්නේ සුපුරුත්තන් අඩුයි. හැබැයි වැඩේ කරගන්න පුළුවන්. Streamlabs OBS එකේ වෙනස තමයි ඔයගොල්ලන් දැකලා ඇති ඔය ස්ට්‍රීම් කරන කට්ටිය උඩින් overlay දානවා. overlay කියන්නේ ඔයගොල්ලන්ගේ නම දානවා, subscriber count එක දානවා. ඔයගොල්ලන්ගේ ස්ට්‍රීම් එකත් එක්කම පැත්තෙන් වැටෙන්න වගේ. ඉන්න ඒවා කරන්න පුළුවන් Streamlabs OBS එක ගත්තට පස්සේ. ඒ වගේ ටෙම්ප්ලේට් තියෙනවා ෆ්‍රී යූස් කරන්න පුළුවන්. තව paid එක එක ෆන්ක්ෂන් උත් ගන්න පුළුවන්. Snapchat වගේ යූස් කරලා දෙනවා නම් අර Facebook එකේ තියෙනවා අර මූණට උඩින් වැටෙන්නේ අර එක එක top යටනේ ඒවා අන්න ඔළුව ට්‍රැක් කරලා අන්න ඒවා යූස් කරන්න නම් ඒක pay කරලා ගන්න පුළුවන්. මේ ළඟදී තමයි මේ ෆන්ක්ෂන් එක දාලා තියෙන්නේ. Face mask කියලා තමයි තිබ්බේ. මම ඒක ඕගලන්ට PC එකෙන් දෙන්නම් ඔන්න දැන්. කියන්නේ කොහොමද ඔයගොල්ලන්ගේ PC එක විතර යූස් කරලා ගේම් එක ප්ලේ කරන්න සහ ස්ට්‍රීම් කරන්න දෙකම කරන්න කියලා. තාම මෙතඩ් වර්ගයක් තියෙනවා. මම ඊළඟට ඒ ටික කියන්නම් විස්තර කරලා. මෙහෙම තමයි OBS එක පෙන්වන්නේ. මේ OBS එකෙන් තමයි මම වැඩ කරන්නේ Streamlabs එකෙන්. අව නිකන් OBS එකක් තියෙනවා. ඒක පොඩ්ඩක් ස්ටක් වෙන වැඩි මේක ටික ඔප්ටිමයිස් කරපු software. ස්ට්‍රීමින් ගැන කතා කරමින්ද මම හිතනවා මේක පෙන්නන මේ එතන මේ ඩබල් පෙන්නන්නේ එකම ස්ක්‍රීන් එක mirror වෙලා තියෙන ඉඳ. මේ යට මේ icon එක මේවා දාන්න මෙතන Teams එකට ගිහිල්ලා ඔයගොල්ලන්ට ඒ preset එක එලිම බාගලයකට මෙතන ඉන්ටර්මිෂන් එකට යන්නේ ඒවා ක්ලික් කරපු ගමන් ඒවා එකකින් එකට මාරු වෙන ඒ ඔක්කොම ප්‍රීසෙට් එකත් එක්ක ඒ කියන්නේ ටෙම්ප්ලේට් එකත් එක්ක එනවා ඔයගොල්ලන්ට නිකන් ක්ලික් කරන්න විතරයි තියෙන්නේ. එතකොට ඒ ස්ක්‍රීන් එකට යනවා. මේ මෙතන තියෙන්නේ ඒ සීන් එකට අදාළ කන්ටෙන්ට් එක කම්පොනන්ට් එක. මේ ඔඩියෝ අවුට්පුට් ඩිවයිස් ටික ඇඩ් කරන්න පුළුවන්. ඒ කියන්නේ මොකක්ද අවුට්පුට් ඩිවයිස් එක විදියට මේක කැප්චර් කරන්න කියලා ගන්න. අපිට මේකෙන් අවුට්පුට් ඩිවයිස් එක විදියට ගන්න මේකේ ගේම් එකේ අවුට්පුට් වෙන ඔඩියෝ එක ගන්න. මේකේ ඉන්පුට් ඩිවයිස් එක විදියට ගන්න මයික් එක ඒ වගේ දේවල්. ගේම් කැප්චර් එක ගන්න පුළුවන්. ගේම් කැප්චර් එකේ වෙන්නේ ඔයගොල්ලන්ට ස්පෙસિෆික් වින්ඩෝ එකක්. මේක සිලෙක්ට් කරපුවම ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. මෙතන මෝඩ් එකට ගිහිල්ලා ඔයගොල්ලන්ට මෝඩ් එක තෝරන්න පුළුවන්. කැප්චර් එනි ෆුල් ස්ක්‍රීන් ඇප්ලිකේෂන්. පළවෙනි ඔප්ෂන් එක. ෆුල් ස්ක්‍රීන් එකලා දින ඕන වින්ඩෝ එකක් කැප්චර් ගන්න පුළුවන්. හරිද? ඊළඟ එකේ තියෙන ස්පෙસિෆික් වින්ඩෝ. ඒක සිලෙක්ට් කරපුවාම මෙතනින් තෝරන්න ඕනේ ඔයගොල්ලන්ට කැප්චර් කරන්න ඕනේ ස්පෙસિෆික් වින්ඩෝ එක. අපි හිතමු Fortnite තියෙනවා නම් මෙතන Fortnite කියලා නිකන් පොඩ්ඩක් අමුතු විදියට ටිකක් දිග විදියට පෙන්නයි. Fortnite කියලා තියෙනවා කොහොම හරි. ඒක සිලෙක්ට් කරලා ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. මෙතන preview එකක් පෙන්නනවා. ඊළඟ ෆන්ක්ෂන් එක කැප්චර් foreground window with hotkey. ඒ කියන්නේ අපිට background එකේ වන්නලා තියෙන windows වෙන්න දෙහැකි එකකින් කීයක් යූස් කරලා. අපිට දැන් මේක ඕන වෙන්නේ specific window එක. මෙතනින් Fortnite එක open වුණා මෙතනින් තෝරනවා මේ මෙතන දැන්ට run වෙන windows ටික තියෙන්නේ. ඒක තෝරලා මෙතන කිය දෙහැකි window title එකට. ඒ කියන්නේ windows එකේ title එකට game එක match වෙන්න ඕන නැත්තම් කළු පාට screen එකක් විදියට තියනවා කියලා. ඒ කියන්නේ හරියටම window එක තෝරගන්න තමයි මේ function එක තියෙන්නේ. SLI crossfire mode. ඒ කියන්නේ ඔයගොල්ලෝ VGA දෙකක් වගේ යූස් කරනවා නම් පිටමු VGA දෙකක් යූස් කරන ඒවට තමයි SLI ෆන්ක්ෂන් එක දෙන්නේ. SLI කියන්නේ ඔයගොල්ලන්ට VGA දෙක එකට කනෙක්ට් කරලා එක VGA ක් විදියට යූස් කරන්න පුළුවන් සරලව කිව්වොත්. ඒ කියන්නේ දැනගන්න ඕන SLI ගැන මට පොඩ්ඩක් යටින් කියන්න. ඒකට වෙනම වීඩියෝ එකක් මම කරන්නම්. SLI සහ VGA ඔය ටෙක්නොලොජි ඒවා සීන් එක ගැන. මම VGA ගැන ටිකක් කරා. ඒක ගිහිල්ලා බලන්න. ඒක නම් ඒක ගැන කිව්වේ නෑ. ඒක මතක් වුණ හින්දා හොඳයි. ඔයගොල්ලන්ට අවශ්‍ය නැහැ කියන්න. පෝස් කියලා ඉඳුන්නාම ඔයගොල්ලන්ට අවුට්පුට් වෙන ස්කේල් එක හදන්න පුළුවන්. 1080p මොනිටර් එක රෙකෝඩ් කරන එක 120ට වගේ අඩු කරන්න පුළුවන්. මෙතනින් ඕන එක තෝරලා මෙන්න මේ 720p තියෙන 1280යි 720p. එතකොට 1080p එක 720ට අඩු වෙනවා. ට්‍රාන්ස්පරන්ට් කරන්න ෆන්ක්ෂන් එකක් තියෙනවා. ඒ කියන්නේ වින්ඩෝ එකේ ට්‍රාන්ස්පරන්ට් බෑග්ග්‍රවුන්ඩ් එකේ පේන ඒවා enable කරන්න තියෙනවා. limit capture frame rate. frame rate එක අඩු කරලා performance වැඩි කරන්න තමයි ඒක තියෙන්නේ. capture cursor. ඒ කියන්නේ cursor එක screen එකේ record වෙන එකට පෙන්වන්න cursor එක පෙන්වන්න තමයි මේක තියෙන්නේ. මේ මගේ cursor එක මේදී. අන්න ඒක පෙන්වන්න තමයි ටික් එක තියෙන්නේ. මේ anti cheat එක ඇත්තට වැදගත් නෑ. මෙතන මේ capture third party overlays කියන්නේ OBS එකෙන් පිට ඔයගොල්ලෝ overlays. ඒ කියන්නේ මෙතන DCX කියලා වගේ තියෙන මේක අන්න ඒ වගේ ඒවා යූස් කරනවා නම් ගේම් එකෙන් පිට ඒවා කැප්චර් කරන්න තමයි මේ ටික් එක තියෙන්නේ. ඒක ඔක්කොම ටික කොහොම දාලා ඩන් කරන්න. මම ඒක ඕෆ් කරගන්නම්. මොකද මම යූස් කරන්නේ නැහැ දැන්. දැන් ඩිස්ප්ලේ කැප්චර් එක තමයි මම යූස් කරන්නේ. ඩිස්ප්ලේ කැප්චර් කියලා ගෙලින්ම දුන්නාම හැම වින්ඩෝ එකම කැප්චර් වෙනවා. එතනින් ඒක ඇඩ් කරගන්න ඕන. මේ කතරේට ගියා. ටික තියෙනවා display catch කියලා add source කරන්න ඕලන් නමක් දීලා මෙතනින් add new source කියන එක දෙන්න පුළුවන්. මේ මේ ටික මම කියන්න ඊළඟට මේ ටික දැන් වැදගත් වෙන්නේ නැහැ. මේ යට එක මෙතන webcam එක add කරගෙන මම webcam එක off කරලා තියෙන්නේ. use කරන්න තියෙනවා. මේ මෙතන තියෙන ඔය template ඔය vectors දාපුවා තමයි එතන තියෙන්නේ. ඔයගලන් මෙතනට ඕල්ම හද vector එකක් හරි ඔය මෙතන මේවා මේ animation දාලා තියෙන GIF වලින් video නෙමෙයි. අපිට ඒකට add කරන්න පුළුවන්. මෙතන කතරෙන් ගිහිල්ලා මෙතන image එකක් කියන එක ඇඩ් කරාම GIF එක තෝරන්න පුළුවන්. ඊට පස්සේ මේක ඕන දැනට ගෙනලා පොසිෂන් ගන්න විතරයි තියෙන්නේ. ඒක සරල දෙයක්. ඕගොල්ලන්ටම ටෙම්ප්ලේට් එකක් හදා ගන්න පුළුවන්. මේක දැන් යන් අපි සෙටින්ග්ස් වලට. සෙටින්ග්ස් වලට ගිහිල්ලා මේක යන්න කෙලින්ම ඔයගොල්ලෝ ස්ට්‍රීම් එකට. ස්ට්‍රීම් එකේ ස්ට්‍රීම් සර්විස් කියන එක තෝරන්න. ඊළඟට යන්න සර්විස් එකේ ඔයගොල්ලෝ YouTube එකකට Twitch එකටද මොකක්ද කියලා එතෙන් තෝරන්න. ඊට පස්සේ මෙතන ඕල් දාපුවාම මේ වැඩිපුර වෙන්නනවා මේක පල්ලයට ගිහිල්ලා බලපෑගෙන ඉතින් අපිට අවශ්‍ය YouTube එකටනේ දැන් YouTube එක තේරුවා YouTube/YouTube Gaming කියන එක තෝරලා දැන් මෙතන custom එකක් හදලා යන ඕලන්ගේ වෙනම server එකක් තියෙනවනේ. ඒක මෙතන නැත්තම් අපිට custom server එකේ link එකයි key එකයි දාන්න තියෙන්නේ. ඒක server එක YouTube ingest server කියන එක තෝරගන්න. මෙතන මේ key එක තියෙනවනේ. ඒක ගොඩක් වැදගත්. ඕගොල්ලන්ගේ YouTube එකට ගියොත් සරලව ඕගොල්ලෝ මේකට යන්න Create Studio කියන එකට යන්න. ඒක තියෙනවා මෙතන live streaming කියලා. ඒක තෝරන්න. මේ stream name key කියන එක කාටවත් දෙන්න යන්න බෑ. එතකොට වෙන එක්කෙනෙක්ට උනත් ඔයගොල්ලන්ට ස්ට්‍රීම් කරන්න පුළුවන්. ඔයගොල්ලන් කී එක යූස් කරලා. ඒකින්ද මේ කී කියන එක කාටවත් දෙන්න එපා. මේ කී එක තමයි මෙන්න මෙතන ගහන්න තියෙන්නේ. සරලව කිව්වොත් ස්ට්‍රීමින් link එක හරි එතන link වෙනවා. එතකොට ඊට පස්සේ ඔයගොල්ලන්ට ගන්න තියෙන්නේ output වලට යන්න. මේකේ output mode එකේ advanced කියලා දෙන්න. ඇඩ්වාන්ස් එකේ ස්ට්‍රීම් කියන ටැබ් එකක් තියෙනවා. ඒ ස්ට්‍රීම් ටැබ් එකේ ඔඩියෝ ට්‍රැක් එක එක කියලා දෙන්න. ඊට පස්සේ මෙන්න මේක මතක් කරලා දාන්න එන්කෝඩ් එකේ NVENC කියලා දාන්න. මේක ඔයගොල්ලන්ගේ දැන්ට තියෙන්නේ H264 කියන එක. මෙන්න මේ software H264 කියන එක තියෙන්නේ NVENC කියන එක දාන්න. ඊට පස්සේ තියෙනවා enforce stream service encoder settings කියලා. අන්න ඒක ටික් එකක් දාන්න. ඔයගොල්ලන්ට මේක ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ මොනිටරේ 1080p නම් මේක 720p ඔයගොල්ලන්ට ස්ට්‍රීම් ගන්න ඕන නම් මේ rescale output කියන එක දාලා මෙතන 1280යි 720p කියලා දාන්න. එතකොට 720p විදිහට තමයි ඔයගොල්ලන්ගේ ස්ට්‍රීම් එක යන්නේ. ඔයගොල්ලන්ට ඒ කියන්නේ බෑන්ඩ්විඩ්ත් එක අඩු නම් ඒ කියන්නේ ස්පීඩ් එක අඩු නම් ඒ විදිහට කරන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා රේට් කන්ට්‍රෝල් කියලා. ඒකට CVR දෙන්න. එහෙම නැත්නම් CVR දෙන්න. bit rate එකට 4000 දාන්න. මොකද NVENC කියන එකේ quality පොඩ්ඩක් අඩුයි. 4000 දැම්ම කියලා ස්ටක් වෙන්නේ නැහැ. මේක දාන්න. මේ NVENC දාන්නේ මතක් කරලා ඔයගොල්ලන්ගේ VGA එකක් තියෙනවා නම් විතරයි. ඒ කියන්නේ NVIDIA VGA වලට තමයි මේක support කරන්නේ. නැත්නම් ඔයගොල්ලන්ට මේක තමයි use කරන්න වෙන්නේ. හැබැයි මේක use කරද්දී ගොඩක් ස්ටක් වෙනවා. ඔයගොල්ලන්ගේ PC එක අඩුම ගානේ i5 එකක් සහ RAM එක ටිකක් වැඩිපුර අවශ්‍යයි. මේක use කරනවා නම් bit rate එක ගොඩක් අඩු කරන්න වෙනවා. මොකද ස්ටක් වෙන හින්දා. හැබැයි quality වැඩි NVENC එකට වැඩි. ඊළඟට key frame interval එක 2 කියලා දාන්න. මේක YouTube එකට දාලා සාමාන්‍ය standard එකක් විදිහට use කරන්නේ. ඊට පස්සේ preset එක default තියන්න. profile එක high කියලා දෙන්න. level එක 4.2 කියලා දෙන්න. 2-bus encoding එක දාන්න. ටික දාන්න. GPU එක 0 කියලා දෙන්න. මෙතන GPU කියලා use කරන්නේ කලින් මම කිව්වා SLI function එක ගැනම තමයි. GPU දෙකක් use වෙනවා නම් මෙතන 2 කියලා දාන්න ඕනේ. ඊට පස්සේ B frame කියන එකට 2යි කියලා දෙන්න. ඊට පස්සේ මෙතන recording වල තියෙන්නේ ඔයගොල්ලන්ගේ stream වෙන ගමන් ඔයගොල්ලන්ගේ stream එක record උත් කරනවා නම් මෙතන tab දෙකක් තියෙනවා. live කියන go live කියන එකයි. මෙතන record button එකයි වෙනම තියෙනවා. රෙකෝඩිං එකට ඔයගොල්ලෝ මේ දෙකම කරනවා නම් එකපාර මෙතන රෙකෝඩිං වලට ගිහිල්ලා ස්ටෑන්ඩඩ් මෙතන ස්ටෑන්ඩඩ් කියලා තියෙන ටයිප් එක ඒක තෝරන්න. රෙකෝඩිං පාත් එකක් දෙන්න. ෆයිල් නේම් එක ඔටෝ ජෙනරේට් වෙන්න තමයි මේ ටික් එක දාන්න තියෙන්නේ. රෙකෝඩිං ෆෝමැට් එක පුළුවන් නම් FLE දාන්න. මොකද ඔයගොල්ලෝ හදිසි හරි ක්‍රෑෂ් වෙලා මේ සොෆ්ට්වෙයාර් එක නැවතුනොත් එතෙන්ට එන රෙකෝඩ් වෙච්ච ඒවා තියෙනවා FLE ෆෝමැට් එකේ. MP4 දැම්මොත් ඒ ඔක්කොම ෆයිල් එක කරප්ට් වෙලා යනවා. ඔයගොල්ලන් ප්ලේ කරන්න බැරි වෙනවා. හදිසි හරි සොෆ්ට්වෙයාර් එක නැවතුනොත්. ඔඩියෝ ට්‍රැක් එක කියලා දාන්න රෙකෝඩිං එක preset එක දාන්න NVENC මම කලින් කිව්වා වගේ rescale කර දෙයි. කියන්නේ ඔයගොල්ලෝ record වෙන එක 720p විදියට කලින් කිව්වා වගේ rescale කර දෙයි. මේ max settings කියන්නේ audio එකයි video එකයි combine කරන හැම scene එකක් අමතක කරන්න. rate control එක CBR දාන්න. මෙතන bit rate එක ආපහු 4000 දෙන්න. keyframe interval එක දෙන්න 0 කියලා. preset එක default profile එක high level එක auto කියලා දෙන්න. මේ 2-pass encoding කියන එකක් දාන්න. මෙතනක් තියෙනවා අර stream වගේම GPU කීයක් තියනවද B frame කීයක් තියනවද කියන එක. ඒ ටික එහෙම දාන්න. ඒ set එක එච්චරයි කරන්න තියෙන්නේ. audio එකට ගිහිල්ලා ඔයගොල්ලන්ට audio input device තෝරලා දැන් මෙතන මයි සහ වෙන mixer input කරනවා නම් මෙතනින් add කරන්න හැකි ඒවා. මොකද නැත්තම් stream එකට ඒක ඇහෙන්නේ නැතු වෙයි. ඕගොල්ලෝ හරියට input කරේ නැත්තම්. වීඩියෝ එකට යන්න. ඊට පස්සේ ඒක තියෙනවා base canvas resolution කියන එක. මේකේ මෙතන දාන්න ඕගොල්ලෝ monitor size එක 1080p 720p කියලා මෙතන දෙන්නේ. ඒ කියන්නේ 980 කියන එක තමයි 1080p. 720p කියන්නේ 1280 720 කියන එක. ඒ දෙක ඕගොල්ලන්ගේ monitor එක auto detect වෙනවා. මෙතන ඕගොල්ලන්ට පෙන්වන value වෙනස් වෙයි. ඕගොල්ලන්ගේ monitor එක. ඊට පස්සේ මෙතන ආපහු rescale එක අර කිව්ව function එකක් තියෙනවා. මෙතන මතක් කළා මේ downscale filter කියන එක B16 sample කියලා මෙතන තියෙන. මැද එක. මැද එක තෝරන්න. VS type එක common VS එතන select කළා. මෙතන 60 කියලා. මෙතනින් තෝරලා දෙන්න. ඒ ටික තමයි වෙනස් වෙන්න තියෙන්නේ. ඔය ටික තමයි ඔයගොල්ලෝ ඔයගොල්ලන්ගේ PC එක විතරයි use කරලා stream කරනවා නම් ගන්න තියෙන්නේ. ඒ විදිහට තමයි Streamlabs කියන software එකෙන් කරන විදිය. නිකන් normal OBS එකෙත් ඔය වගේ තමයි තියෙන්නේ. අර වැඩ ගැලරි ටික පොඩ්ඩක් අඩුයි එච්චරයි. අනිත් ඒවා ටික නම් එහෙමමයි. ඊළඟට අපිට තියෙනවා local network එකේ stream කරන්න පුළුවන් විදිය. මේක local network කිව්වට මේක cloud base වලටත් යනවා මේ theory. cloud base කියන්නේ මොනවාද? ඒකේ වෙන්නේ කොහොමද කියලා මම තා ටිකකින් කියන්නම්. local network streaming කියන්නේ අපි හිතමු දැන් ඔයාගේ gaming PC එක වෙනම තියෙනවා. ඔයගොල්ලන්ගේ ස්ට්‍රීම් PC එකක් කියලා තව එකක් තියෙනවා. වෙනම එකක්. එතකොට ඔයගොල්ලෝ ගහන ගේම් එකේ ඔක්කොම බාර ගන්නේ ගේමින් PC එකේ. ස්ට්‍රීම් කරන ඒවා, එන්කෝඩ් කරන ඒවා ඔක්කොම ටික වෙන්නේ අනිත් ස්ට්‍රීමින් PC එකේ. මේක කරන්න සරල විදියක් තියෙන්නේ. මම කරන හැටි තව ටිකක් තියෙනවා. ඒක කියලා මම ඔයගොල්ලන්ට පෙන්නන්න කරන විදිය. ඒකට සරලව කිව්වොත් අපි යූස් කරන NDI කියලා ටූල් එක. ඒකෙන් කරන්නේ අපේ ගේමින් PC එකේ ස්ක්‍රීන් එක කැප්චර් කරලා LAN කේබල් දෙන්නේ. ඔයගොල්ලන් රවුටරෙන් PC එකට හයි කරන කේබල් එක දෙන්නේ. අන්න ඒකට තමයි LAN කේබල් කියන්නේ. අන්න ඒ LAN කේබල් ඔයාගේ PC එකේ ඉඳන් කියන්නේ ගේමින් PC එකේ ඉඳන් ස්ට්‍රීමින් PC එකට හයි කරලා ඒකෙන් අපි සිග්නල් එකක් යවනවා වීඩියෝ කැප්චර් data ටික information ටික LAN කේබල් එක හරහා අනිත් PC එකට යවනවා. එවන screen capture data ටික stream කරන්න OBS එකට ගන්නවා නිකන් හිතමු screen record කරලා දාන්නේ ඔයගොල්ලෝ. අන්න ඒ වගේ එකක් local area network එකක් හරහා real time දෙන එකට තමයි NDI tool එක use කරන්නේ. මේකට කියන්නේ local network streaming කියලා. ඊට පස්සේ screen එක capture කරලා ඒක real time මාර්ගෙන් ගන්නවා. පොඩි delay එකක් තියෙනවා. ඒක පේන්නේවත් නැහැ. ඒක ගොඩක් අඩුයි. ඒකින්ද හොඳ මොකද ඔයගොල්ලන් PC එකේ ගොඩක් ස්ට්‍රීම් කරන එකයි ගේම් ගහන එකයි දරා ගන්න බැයි නම් PC එකට. මොකද ස්ට්‍රීම් කරද්දී සාමාන්‍යයෙන් ගොඩක් CPU එක ඉල්ලනවා. මොකද එන්කෝඩ් කරන්න CPU එකේ කෝස් තමයි යූස් කරන්නේ. ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ එන ইনফෝමේෂන් CPU එකට යවලා ඒකෙන් තමයි ස්ට්‍රීමින් හර් ෆෝමැට් එකට කන්වර්ට් කරලා වීඩියෝ data ටික ඔයගොල්ලන්ගේ ස්ට්‍රීම් සර්වර් එකට යවන්නේ. ඒ කියන්නේ YouTube එකට ඒ වගේ ඒවාට යවන්නේ. PC එකේ CPU එකෙන් ආධාරයෙන් තමයි ගොඩක් ඒක යූස් වෙන්නේ. හරි. ඒකින්ද ඔයගොල්ලන් PC එකේ ගොඩක් කෝස් නැත්නම් කියන්නේ i5 එකේ දැන් අලුත් එජ්ජන් එකේ තියෙන කෝස් 6යි. හරිද? ඊට කලින් තිබ්බේ වගේ කෝස් 4යි එහෙම තියෙන්නේ. ඒක ඒ වගේ කෝස් ගන්න අඩු නම් සාමාන්‍ය Ryzen වල 16ක් ඒ වගේ තියෙනවා. එන්නේ ඒ වගේ ඒවා තමයි ගොඩක් ස්ට්‍රීමින් වලට යූස් කරන්නේ. ඒකින්ද ඒ වගේ එකක් යූස් කරන්න බැයි නම් හොඳම සොලියුෂන් එක තමයි තව PC එකක් ස්ට්‍රීමින් වලට යූස් කරන එක. ඒකේ ලැග් එකක් ගොඩක්. කියන්නේ ඔයගොල්ලෝ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක හොඳ නම් ලැග් එක නම් පොඩ්ඩක්වත් නැහැ. ලංකාවේ මේ ගොඩක් තියෙන අවුලක් නේ ස්ට්‍රීම් කරද්දී ස්පීඩ් එකම දිනේ. කියන්නේ ගේම් එකකටත් යනවා බෑන්ඩ්විඩ්ත් එකක් අරකටත් යනවා. ඒක ස්ප්ලිට් වෙලා තමයි අන්තිමේට ස්ට්‍රීම් වෙන්නේ. ඒකින්ද ඒකට හොඳ සොලියුෂන් එකක් තියෙනවා. මම දන්නේ මේක අනිත් කට්ටිය කරනවා කියලා. මම පොඩ්ඩක් නිකන් try කරලා බැලුවා. හැබැයි වැඩේ වැඩ කරා. ඒක කොහොමවත් හරියනවා. මොකද දැන් ඊළඟට පෙන්නන එකේ මම direct තමයි PC දෙක හයි කරලා තියෙන්නේ. ඒ කියන්නේ switch එකක් හරහා නෙමෙයි ඒවල තියෙන්නේ. ඒතකොට switch එකක් හරහා හෙව්වොත් අපිට පුළුවන් තව router එකක් ගහලා ඒ කියන්නේ PC දෙකටම එක network එකකින් internet connection එක දෙන්න. හැබැයි මම මෙතන කරලා තියෙන්නේ internet connection දෙකයි use කරනවා. මේක ඕනෙක් කෙනෙක්ට කරන්න පුළුවන්. අපි හිතමු Fortnite වගේ game එකක් කියලා. සාමාන්‍ය ඔයගොල්ලන් ෆෝන් එකේ තියෙන සිම් එක 4G වගේ නම් අවුලක් නැහැ. 3G උනත් එහෙම ලොකුවට අවුලක් නැහැ. හැබැයි 4G වගේ තියෙන සිම් එකක් නම් හොඳයි. මොකද දැන් ගොඩක් කට්ටිය දැන් හච් එකෙත් මම දැක්කත් 4G දබල් දීලා තියෙනවා. ඒ හින්දා සාමාන්‍ය 4G සිම් එකක් ඔයගොල්ලෝ ළඟ තියෙන්න ඉඩ තියෙනවා ගොඩක් වෙලාවට. හැබැයි එච්චර හයි පිං එකක් එන්නේ නැහැ කොහොමද ලංකාවට. උඩරිම දැන් එන්නේ 50 ගණන් ඒ වගේ තමයි එන්නේ පිං එක. ගේම් එක ඇතුලේ. අරගෙන මේ එළියේ අර ඔක්ලා එකේ ස්පීඩ් ටෙස්ට් කරාට එන ගාන නෙමෙයි. ගේම් එක ඇතුලේ එන්නේ ස්පීඩ් එක. මොකද සර්වර්ස් තියෙන්නේ ටිකක් එහාට වෙන්න. ඒකින්ද පිං එක ටිකක් වැඩි අපේ. දැන් නම් ගොඩක් අඩු කරලා තියෙනවා. හැබැයි සමහර ගේම් වලින් ගේම් වලට යද්දී ping එක වැඩි වෙනවා. ස්ටේබල් නැහැ ping එක. ඒ හින්දා ඒකේ ප්‍රශ්න තියෙනවා. ඕගොල්ලන්ට කරන්න පුළුවන් හොඳ එකක් තමයි. දැන් අපි හිතමු ඕගොල්ලන් ගෙදර මොකක් හරි ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් තියෙනවා. SLT හරි ඩයලොග් හරි මොකක් හරි postpaid අසුගෙවම් පැකේජ් එකක් තියෙනවා නම් ඕගොල්ලෝ මාසෙට ගෙවන එක සාමාන්‍ය ඒවා GB වැඩි. GB 30ක්වත් 15ක්වත් තියෙන ඒවා නේ තියෙන්නේ. අපි ඒ වගේ කනෙක්ෂන් එකක් යූස් කරනවා ස්ට්‍රීම් කරන්න. එතකොට ඕගොල්ලන්ට මේක ඩිරෙක්ට් හයි කරන්න බෑ මේ ඕගොල්ලන්ගේ PC එකට. මොකද LAN කේබල් එකෙන් නම් එන්නේ direct එකන්න බෑනේ. ඔයගලන්ට කරන්න වෙන්නේ ඔයගලගේ router එකේ Wi-Fi තියෙනවා නම් ඒක phone එකට connect කරන්න. ඊට පස්සේ phone එකට connect කරලා මම මේ කරන විදිය මම ඉස්සරහට පෙන්නන්නම්. මම නිකන් detail එක ඔයගලගේ ඔළුවට දාගන්න මොකද්ද වෙන්නේ කියලා. Phone එකෙන් Wi-Fi එකට connect කරලා ඔයගලගේ stream PC එකට ගහන USB එකෙන් connect කරන්න phone එක. ඊට පස්සේ phone එකේ USB threading කියලා තියෙනවා. Tearing හරි මොකක් හරි කොහොම වෙනවා මට ඒක කියව ගන්න බෑ. අන්න ඒක on කරලා ඔයගලගේ phone එකේ internet connection එක ඒ PC එකට දෙන්න. ඒ කියන්නේ streaming PC එක. එතකොට ඔයාට ඔයාගේ connection එක අර LAN cable එකෙන් connect කරලා තිබ්බට එහා එකට යන්නේ නැහැ. මොකද අපි switch එක කරා නෙමෙයි direct connect කරලා තියෙන්නේ. ඒකින්ද අරගේ connection එක මේකට යන්නේ නැහැ. ඔයගලන්ට ඒකේ බලා ගන්නත් පුළුවන් එක කහපාට exclamation mark එකක් වගේ තියෙනවා. internet connection එක share වෙන්නේ නැහැ. එතකොට ඔයගලන්ට දැන් streaming PC එකට connection එකක් තියෙනවා. set up කරන හැටි මම video එකෙන් කරන්නම් දැන් තව චුට්ටකින්. ඊට පස්සේ ඔයගලන්ගේ අනිත් gaming PC එක තියෙනවා. gaming PC එකට ඔයගලන්ට තව connection එකක් ඕන වෙනවා. ඔයගලන්ගේ dongle එකක් වගේ හොයාගන්න තියෙනවා නම් ගොඩක් හොඳයි. ඔයගලන් ගන්න තියෙන්නේ dongle එක එකට connect කරලා internet connection එක දෙන්න විතරයි. හරි. ඊට පස්සේ ඔයගලන්ට දැන් streaming PC එකට වෙනම internet connection එකක් තියෙනවා. අරකට වෙනම connection එකක් තියෙනවා. ටිකක් GB ගන්න වැඩි එක streaming එකට තියාගන්න. mobile sim එක වගේ දාලා නම් dongle එකට යන්නේ. ඕගොල්ලෝ ඒක gaming එකට තියාගන්න. මොකද Fortnite වල නම් ගොඩක් අඩුයි යනවා. සාමාන්‍ය MB 20ක් වගේ තමයි එක match එකකට යන්නේ. ඊටත් අඩුයි. දැන් ඔයගලන් ගෙදර අපි හිතමු පාවිච්චි කරන්නේ නැති laptop එකක් තියෙනවා කියලා. සාමාන්‍යයෙන් ඔයගලන්ට VGA card එකක් වගේ තියෙනවා නම් හොඳයි. external VGA එකක් තියෙන laptop එකේ එනවා external VGA NVIDIA වගේ නම් හොඳයි. මොකද NVIDIA වල NVENC කියලා codec එකක් තියෙනවා. NVENC codec එක ගොඩක් fast. හැබැයි quality චුට්ටක් අඩුයි. හැබැයි bit rate එක ගොඩක් වැඩි කරාට පස්සේ quality ගන්න පුළුවන්. lag වීමක් නැති. ඒතකොට ඒගොල්ලෝ කරන්නේ CPU එකට දෙන බර. මං කිව්වර CPU එක හරහා තමයි encode වෙලා stream servers වලට යන්නේ කියලා. CPU එක හරහා වෙනවා නම් S264. අන්න ඒක තමයි preset එක. NVENC එක ගන්නවා නම් ගන්න VGA power එක. ඒකේ power එකක් කියලා වෙනම ගන්න නැහැ. ඔයගොල්ලන්ට game එක play වෙන්න ඔයගොල්ලන්ට දෙනවනේ data ටිකක් monitor එකට. මේ data ටිකම තමයි stream කරන්නත් use කරන්නේ. එතකොට ලොකු power එකක් ඒකට වෙන් වෙන්නේ නැහැ. ඒක හින්දා ගොඩක් ස්මූත් විදියට ඒකෙන් playback එකක් ගන්න පුළුවන්. පොඩි ප්‍රශ්නයකට තියෙන්නේ quality S264ට වැඩිය ගොඩක් අඩුයි. පේන්නේ නැහැ හැම ලොකුට පේන්නේ නැහැ. ලංකාවේ අයට නම් ගොඩක්ම හොඳ ඒ preset එක. ඒ preset එක use කරනවා නම් වෙනම PC එකක් ගහන්නත් ඕනේ නැහැ. මම නම් කියන්නේ ඔයගොල්ලන් ගෙදර නිකන් ඔය දාලා තියෙන මොකක් හරි laptop එකක් හරි මොකක් හරි තියෙනවා නම් ඒක use කරන්න streaming PC එක විදියට. ඒකට ඔයගොල්ලන්ගේ gaming PC එකෙන් බර අරකට ගන්න පුළුවන්. බෙදලා දීලා ගන්නට stream එක කරගෙන යන්න පුළුවන්. lag එකක් නැතුව. පිටරට කට්ටිය යූස් කරන්නේ මම කිව්ව විදියට නෙමෙයි. කියන්නේ dongle එකක් ගහලා streaming එකට වෙනම connection එකක් අරකට වෙනම connection එකක් දීලා නෙමෙයි. ඒගොල්ලෝ ගහන්නේ direct connection එක. මොකද ඒගොල්ලන්ගේ bandwidth එක ගොඩක් වැඩි. ඒගොල්ලන්ට අර split වුණා කියලා ඒකේ ලොකු වෙනසක් නැහැ. ඒක හින්දා අර මම කිව්ව විදිය ඔයගොල්ලෝ try කරලා බලන්න. දැන් ඔයගොල්ලෝ laptop එකක් වගේම stream වලට යූස් කරනවා වැඩි power එකක් යූස් වෙන්නෙත් නැහැ නේ ඔයගොල්ලන්ට. ඔයගොල්ලන්ට ඒක ගන්න manage කරලා ඔයගොල්ලෝ හිතන විදියට කරන්න පුළුවන්. PC එකක් ඕන නම් PC එකක්, laptop එකක් ඕන නම් laptop එකක් streaming PC එක විදියට යූස් කරන්න පුළුවන්. මම ඕක කරන්න හැටි ඔන්න දැන් පෙන්නන්න. දැන් මම ඔයගලන්ට කියන්න යන්නේ කොහොමද PC දෙකක් යූස් කරලා ස්ට්‍රීම් කරන්න කියලා. ඔයගලන් ගේම් එක ප්ලේ කරන්න යූස් කරන්න PC එක ටිකක් performance වැඩි එකක් නේ සාමාන්‍ය යූස් කරන්න. ස්ට්‍රීමින් වලට සාමාන්‍යයෙන් බේසික් එකක් තිබ්බම ඇති. external VGA එකක් එක්ක මම අර කිව්වා වගේ කලින් ඔකට අපිට NVIDIA NVENC කියන preset එක යූස් කරන්න පුළුවන් හින්දා මුලින්ම කරන්න තියෙන්නේ ඔයගලන්ට ගේම් ප්ලේ කරන එකේ ඔයගලන්ට OBS එක අවශ්‍ය නැහැ. ඒ හින්දා මම මේක minimize කරගන්න. ඔයගලන්ට ඕනේ කරන්නේ මෙන්න මේ tool එක. NDI tools කියලා තමයි මේවට කියන්නේ. ඔයගලන්ට ඒක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් Google එකට ගිහිල්ලා NDI tools කියලා ගහන්න. NDI tools කියලා ගහපුවම මෙන්න මේ සයිට් එක එනවා. ඔයගලන්ට මේකේ පල්ලෙහාට ගිහිල්ලා මෙතනින් ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් get new tech NDI tools කියලා. එතකොට ඔයගලන්ට මෙන්න වගේ මේ window එක එනවා. windows කියන එක තෝරන්න. windows නම් windows, mac නම් mac ඒ වගේ තෝරන්න. මෙතන ඔයගලන්ට detail ටිකක් දෙන්න පුළුවන්. download කියලා දුන්නාම මෙතන download button එක එනවා. එතන click කරගමු. අන්න download නා එච්චර ලොකු ෆයිල් එකක් නෙමෙයි. මම open කරා ෆයිල් එක. බලමු. කියලා දුන්නා මේවා next next කරලා යන්න තියෙන්නේ. වැඩි දෙයක් නැහැ. ඔයගලන්ට ඕනේ location එකේ ඒක install කරන්න. ඔයගලන් දැන් කරන්න තියෙන්නේ ඔක්කොම install කරගත්තට පස්සේ මෙන්න මෙතන start එකට ගිහිල්ලා ඒකේ තියෙනවා scan converter කියලා. ඔන්න ඕක scan converter එක click කරන්න. click කරපුවාම මෙතන මේ යට එහා පැත්තේ window එකක් එනවා. NDI කියලා මෙතන චූටි icon එකක් එනවා. එතන නැත්තම් මේක up කරලා බලන්න. මේ ටිකේ ඒ icon එක අනිවාර්යෙන් තියෙන්න ඕනේ. ඒක right click කරන්න. ඒක යන්න මුලින්ම frame rate එකට යන්න. ඒකේ තියෙනවා 60p කියලා. ඒ කියන්නේ 60 frames per second 60 fps කියන එක කියන්නේ. ඒක දෙන්න. ඊට පස්සේ capture settings වලට ඔයගලන්ට region of interest දුන්නාම සහ mouse pointer එක දුන්නාම mouse pointer එක ඔයගලන්ට පෙන්නන ගමන් region of interest දුන්නාම තනිකර window එක කින් එක capture වෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා තව හොඳ function එකක් configure role කියලා. ඒක දුන්නාට පස්සේ මෙන්න මේ වගේ window එකක් එනවා. ඒ window එකෙන් ඔයගලන්ට පුළුවන් මොන ටිකද ඔයගලන්ට ස්ට්‍රීම් කරන්න ඕනි කියලා ගන්නට පොඩි කර කර මේවා කරන්න පුළුවන්. අපිට දැනට ඒක අවශ්‍ය නැහැ. ඉතින් තමයි ඒක ක්ලෝස් කරන්න. ඒක අවශ්‍ය වෙලාවට ඒක ක්ලික් කරන්න පුළුවන්. හරි. දැන් ඕක ඉන්ස්ටෝල් කරලා ඕක රන් වෙන්න දෙන්න බෑග්ග්‍රවුන්ඩ් එකේ ඕගොල්ලන්ගේ ගේමින් PC එකේ. අපි යන් ඊළඟට අනිත් PC එකට. ඒ කියන්නේ ස්ට්‍රීමින් PC එකට. හරි. මෙන්න ස්ට්‍රීම් PC එකේ අපි ඉන්නේ. ඔයගලන්ට මුලින්ම කරන්න ඕන අපෝ යන්න මේ අර tool එකම download කරන්න. ඊට පස්සේ ඒක install කරන්න. ඒකේ තියෙනවා මෙතන studio mode කියලා එකක්. ඒක select කරන්න. ඊට පස්සේ ඔයගලන්ට මෙතන තියෙනවා මේ පොඩි ඉරි තුනක්. අන්න ඒක select කරලා ඒකෙන් තෝරන්න තියෙනවා අපිට ඊළඟට එන input එක. දැන් මෙතන මගේ එක configure කරලා තියෙන ඉඳ අපිට එතන ඒක පෙන්නනවා. දැන් ඔයගලන්ට මෙතන මේ චූටි කෑල්ලක් වගේ පේන්නේ. අපි ඉස්සෙල්ලා මේ region of interest කියන එකේ යට configure role කියන එක දුන්නා. ඒක හදන්න ඕනේ මෙතන ඒක පොඩ්ඩක් වෙනස් කරාට right click කරන්න capture settings යන්න එතන ඒක ටික් එක අයින් කරන්න අන්න බලා ගන්න පුළුවන් ඒකත් එක්ක මේක වෙනස් වුණා. ඒකට දැන් මුළු screen එකම දැන් capture වෙනවා ඔයගලන්ට බලා ගන්න පුළුවන්. මෙන්න මේ monitor එකේ තියෙන එක තමයි එතන capture වෙන්නේ. හරිද? ඒක කොහොමද convert කරන්න කියලා ඒ කියන්නේ ඒක කොහොමද ඒක මේ PC එකට එව්වේ කියලා මම ඊළඟ ටෙක්නොලොජි කියන්නම්. ඔයගොල්ලෝ මුලින්ම මේ software ටික download කරලා install කරන්න. මෙතන අරක run වෙන්න දෙන්න background එකේ gaming PC එකේ. ඊට පස්සේ ඔයගොල්ලන්ට පොඩි දේවල් ටිකක් කරන්න දෙනවා. ඔයගොල්ලෝ මුලින්ම මෙන්න මේ cable එක ඔයගොල්ලන්ට පේනවා නේද? මේ ethernet cable එක මේ තියෙන්නේ. ඔය cable එක ඔයගොල්ලන්ට මෙන්න නිකන් ගන්නත් තුන 100 ගණක් විතර වෙන්නේ. ඔයගොල්ලන්ගේ router එකට ආවේ නැත්නම් එකක් ගන්නද? ඒක අරගෙන PC දෙක LAN cable එකෙන් අර අතන port එක ඔය තියෙන LAN port එක ඔය එකයි තියෙන්නේ. ඕකට හයි කරන්න දෙක ඩිරෙක්ට් හයි කරන්න. ඒකට පොඩි අපි ඇඩ්වාන්ටේජ් එකක් ගන්න බලන ස්ට්‍රීමින් වල මම කියන්න ඒක මොකක්ද කියලා. ඊට පස්සේ ඔයගොල්ලන්ගේ gaming PC එකට එන්න. හරි. මෙතන මේ පොඩි icon එකක් තියෙන්නේ මේ. අන්න ඒ icon එක right click කරන්න. ඒක open network and internet settings කියන එකට යන්න. ඒකේ තියෙනවා change adapter option කියලා. ඔයාලා පේනවා ඇති. ඒක ගන්න. ඊට පස්සේ ඒකේ යන්න undefined network කියලා ඔයගලන්ට පෙනෙයි. ඔයගලන්ගේ dongle එක මෙහෙම හයි කරලා තියෙනවා නම් ඒක පොඩ්ඩකට ගලවන්න. මොකද මේක configure කරද්දී ඔයගලන්ට පාගන්න බැරි වෙන්න ඉඩ තියෙනවා. මොකන්ද හරියටම මේක කියලා. ඒකින්ද ඒක අයින් කරන්න. අර direct connection එක විතරක් තියලා ඊට පස්සේ මෙන්න මේක gaming PC එකේ මෙන්න මේ ethernet කියන එක click කරන්න. ඊට පස්සේ properties වලට යන්න. ඊට පස්සේ ඔතන ඔයගලන්ට පේනවා ඇති internet protocol version 4 කියලා. අන්න ඒක click කරන්න. ඊට පස්සේ මෙන්න මෙතන තමයි වැඩේ තියෙන්නේ. අපිට දැන් මේ network දෙක එක network එකක් කියලා configure කරන්න ඕනේ. ඒකට තමයි මේක තියෙන්නේ. ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ මේකේ IP මේකේ මුලින්ම select කරලා තියෙන update IP address automatically කියන එක. ඒක අයින් කරලා use following address කියන එක select කරන්න. ඊට පස්සේ ඒකේ ගහන්න 192යි 168යි බිංදුවයි 1 කියලා. හරිද? ඒක ගහලා මෙතන ඔයගොල්ලන්ට හිස්පේන්නේ මුලින්ම මේ දෙවෙනි line එකේ. ඒකේ ඕන තැනක් මෙහෙම නිකන් select කරන්න. එතකොට මෙන්න මේ 255 255 බිංදුවයි කියන එක auto add වෙනවා. ඊට පස්සේ වෙන මොකුත් කරන්න දෙන්න බෑ. මෙතන ඕකේ ගොබන්න. මේකත් ඕකේ කරන්න. මේක ක්ලෝස් කරන්න. එතකොට මේක මේ අයිඩෙන්ටිෆයින් කියලා ටිකක් ලෝඩ් වෙයි. ඊට පස්සේ පළවෙනි PC එකේ වැඩේ හරි. අන්න ඔයගොල්ලන් දෙවෙනි PC එකට යන්න වෙනවා. ඊට පස්සේ ආපහු කලින් කිව්වා වගේම right click කරන්න open network and internet settings යන්න. ඒකේ change adapter option කියන එකට යන්න. ඒකෙත් තියෙන අර වගේ එක. අර මම කලින් කිව්වා වගේ මේක නයි එක connection එකයි තියෙන. අරක දෙකක් තියෙන ඉඳන් මාරම පෙන්නුවේ. ethernet කියන එක right click කරා properties ගියා. ඒ කියන්නේ internet version protocol version 4 කියන එකට අර වගේම 192.168.2 කියලා ගන්න. අරක එකනේ ගහුවේ මේ ස්ට්‍රීමින් PC එකේ 2 කියලා ගන්න මතක් කරලා. ඊට පස්සේ මේ 8 එකේ හිස් තියෙන්නේ. එතන ඕන තැනක නිකන් මේ mouse pointer එක ගිහලා click කරන්න. එතකොට මේ 255 255 මේ 0.2 කියන එක එනවා. ඊට පස්සේ okay කරන්න. මේකත් okay කරන්න. ඊට පස්සේ මෙතන identifying කියලා ටික වෙලාවකින් ඔය විදිහට unidentified කියලා වෙනවා. මොකද internet connection එක මේක share කරලා නැහැ. දැන් අපිට connection දෙක හරි. ඊට පස්සේ මේකේ මම කලින් කිව්වා වගේ gaming PC එකේ ඔයගොල්ලන්ගේ මේ NDI මේ tool එක. ඒ කියන්නේ මම කලින් කිව්ව NDI scan converter කියන එක run කරන්න. scan converter එක run කරලා මෙතන right click කරලා audio output source එක system audio දෙන්න. එතකොට gaming PC එකේ system audio කියන්නේ අපිට ඇහෙන එක තමයි අතෙන්ට output එන්නේ අනිත් PC එකට. webcam මෙහෙම input කරනවා නම් මේවා select කරන්න පුළුවන්. ඒවා ඔයගොල්ලෝ plug කරලා දිනනවා නම් එච්චරයි ගන්න තියෙන්නේ. exit කරන්න එපා. ඒක run වෙන්න දෙන්න. ඊට පස්සේ ඔයගොල්ලන් streaming PC එකට එන්න. ඒකේ මම කලින් කිව්ව studio monitor කියන එක දාන්න. දැන් ඔක load වෙනවා. දැන් ඔයගොල්ලන්ට අපිට gaming PC එක බලා ගන්න උලන් එතන හරියට අපි network එක configure කරා නම් හරි. දැක්කනේ ඔය පෙන්නන්නේ මගේ gaming PC එක මේ තියෙන්නේ. ඒක මම වෙනස් කරලා පෙන්නන්න ඕලන්ද. අපි Fortnite එකම load කරනවා. හරි ඔය වින්ඩෝ එක මේ ගේමින් PC එක. හරි මේ තියෙන ස්ට්‍රීමින් PC එක. දැක්කනේ ඒක ලෝඩ් වෙනවා. ඔයගලන්ට පේනවා. දැක්කනේ අර ක්‍රොප් වෙලාගේ තියෙනා නේද? අපිට ආපහු හදා ගන්න පුළුවන් මෙතනින්. මේක වෙනස් කරලා හරි capture settings වලට යන්න ඒක region of interest කියන එක අයින් කරන්න ඒකට full screen එක ඔයාලන්ට බලා ගන්න පුළුවන් හරි හරි දැන් මේ තියෙන්නේ ඔය තියෙන්නේ මම ඔය පෙන්නන්නේ streaming PC එක ඔයගොල්ලෝ බලන්න මම මොකද හැමදෙස්සම කියන්නේ ඒක පැරලෙන් ඉඳ තියෙන ඉඳා මම මේ window එක close කරගන්න ඊට පස්සේ ඔයගොල්ලන්ට යන්න තියෙන්නේ Streamlabs OBS එකට download කරගන්නවා. හරි මේ ඉතින් බලන්න වෙනයි ඉතින් මම දැන් අර display capture එකක් උඩින් දාපින් තමයි ඕක පෙන්වන්නේ. අපිට ඒක ඇඩ් කරගන්න පුළුවන් දැන් ඕගොල්ලන්ගේ gaming PC එක Streamlabs එකට සරලව මෙන්න මේ වගේ පොඩි step එකකින් ඕගොල්ලන්ට ගන්න තියෙන්නේ මම මේක display capture කියන එක මෙන්න මේක තමයි ඔය නිකන් ඒක අරගත්තේ කලින් මම ඒක minimize කරගන්නම්. හරි. ඒක අයින් කරගත්තාම ඔය දැක්කනේ මට ඔය දැන් ඕගොල්ලන්ට පේන්නේ මගේ gaming PC එක. ඒක ඇඩ් කරලා තියෙන්නේ මෙන්න මේ NDI tools කියන එකෙන්. හරිද? ඒක සරලව කරන්න පුළුවන් මම ඒක remove කරලා පෙන්නන්න ඕගලන්ට. අයින් කරා. ඕකේ. මෙන්න මෙතන කතිරයක් තියෙනවා නේද? අන්න ඒක ක්ලික් කරන්න. එතකොට මෙන්න මේ වගේ window එකක් එනවා. මේක lock කරගන්න ටිකක්. හරි. මේ window එක තමයි අර කතිරේ බුවාම එන්නේ. ඒකේ තියෙනවා මෙතන NDI source කියලා එකක්. ඒක ඔබන්න. ඒක දාලා add source කියලා මෙතන තියෙන වර්ණයක්. ඒක ඔබන්න. මෙන්න මේ වගේ window එකක් එනවා. මම තාම ලොක් කරගන්න මේක නැත්තම් අර ස්ක්‍රීන් කැප්චර් එකත් එක්ක පේන හින්දා. මෙන්න මේක තමයි window එක. ඒකේ අපිට ඕන නමක් දෙන්න පුළුවන් මෙතෙන්ට. මේක දාන්නම් නිකන් NDI කියලා. මේ add new source කියන එක ඔබන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ තව window එකක් එනවා. මෙතන source name කියන එකේ ඔයගොල්ලන්ට තියෙන්නේ ඔයගොල්ලන්ගේ අර network cable එක connect කරපුවාම ඉතින් තෝරන්න එනවා මොකද්ද ඔයගොල්ලන්ගේ VGA card එක කියලා. GTX කිය GT හරි GTX කියලා හරි ඔයගොල්ලන් VGA card එක තමයි මෙතනින් තෝරන්න එන්නේ මේ source name කියන එකේ. ඔයා දැන් streaming PC එකේන මේක තෝරන්නේ stream PC එකේ තෝරද්දී ඔයාගේ gaming PC එකේ VGA එක තමයි මෙතනින් තෝරන්න ඕනේ. NDI එකේ ෂෙයා වෙන්නේ VGA එකේ නම. ඒකින්ද ඒක එතන තෝරන්න. වෙන මොකුත් වෙනස් කණ්ඩා. ඊට පස්සේ මෙතන යටම තියෙනවා done කියලා බටනක්. ඒක ඔබන්න. මෙන්න මේ වගේ මේ උඩ NDI කියලා මම rename කරපු එක. ඔයගලන්ට කරන්න තියෙන්නේ දැන් මේක වැඩිලා තියෙන ඔක්කොම alert box මේ label වලට උඩින්නේ. ඒකට ඔයගලන්ට label ඒවා මේවා ටික පේන්නේ නැහැ. ඒකින්ද ඔයගලන්ට කරන්න තියෙන්නේ මේක ඇදලා ගෙනල්ලා label ඔක්කොටම යටින් දාන්න. අර Photoshop වගේ තමයි. මේ label එහෙම පේන්නේ නැති හින්දා ඒක ගෙනල්ලා එතනින් දාන්න. එතකොට ඔය විදිහට ලේබල් ටික බලා ගන්න පුළුවන්. ඕවලේ වෙලා මම හිතනවා ඒක තේරෙන්න ඇති කියලා. ප්‍රශ්න තිබ්බොත් අනිවාර්යෙන් අහන්න. ඒ විදිහට තමයි NDI source එක ඇඩ් කරන් දෙන්නේ. ඊට පස්සේ ඔයගලන්ට සරලව කරන්න තියෙන්නේ ස්ට්‍රීම් කරන එක විතරයි. අර මම කලින් පළවෙනි එකේ කියලා දුන්නේ ඔයගලන්ට ඕගලන්ගේ තනි PC එකෙන් කොහොමද මේ ස්ට්‍රීම් කරන්න කියලා. අන්න ඒ settings ටිකම තමයි මේකටත් ඇඩ් වෙන්නේ. ඔයගලන්ට කරන් දෙන්නේ ඒ settings ටිකම මේ ඔයගලන් ස්ට්‍රීමින් PC එකේ OBS එකේ හදලා go live කියලා මෙතන තියෙනවා වර්ණයක්. ඒක ඔබන් විතරයි. ඊට පස්සේ කෙලින්ම ඔයගලන් YouTube හරි Twitch හරි account එකට auto මේක stream වෙනවා. ඒක example එක ඔයගලන්ට මේ live එකක් ඇවිල්ලා පෙන්නන්නම් කොහොමද lag එකක් තියෙනවද නැද්ද කියලා. මාත් මේක testing මට්ටමේ තමයි යන්නේ. සාමාන්‍යයෙන් ගොඩක් අය පිටරට කට්ටිය කරන්නේ ආ LAN cable එක direct connect කරන්න නැතුව ඒක switch එකක් හරහා PC දෙකට connect කරනවා. එතකොට ඒගොල්ලෝ කරන්නේ එකම connection එක දෙකට බෙදලා දෙන එක. මම මේක කරලා තියෙන connection දෙකක් use කරලා තියෙනවා. දැන් අපි හිතමු දැන් ඔයගොල්ලන්ගේ phone එකේ sim එකක් නැහැ. phone එකෙන් connect කරන්න දෙයක් නැහැ. ඔයගලගේ router එකේ Wi-Fi තියෙනවා නම් Wi-Fi එකෙන් phone එකට connect කරලා ඒකෙන් USB thread දෙන්න පුළුවන්. එතකොට PC connection එකට එන්නේ Wi-Fi එකේ connection එක. ඒකේ bottleneck එකක් නම් ලොකෝට වෙන්නේ නැහැ. ඒක දැනෙන්නේ නැහැ ලොකෝට. ඒකින් දා එහෙම කරන්න පුළුවන්. ඒ කියන්නේ phone එකෙන් Wi-Fi connect කරලා Wi-Fi එක PC එකට internet connection එකක් විදියට input device එකක් විදියට USB එක හරහා දෙන්න පුළුවන්. ඒ connection දෙක connection දෙකකින් එහෙම තමයි stream කරන්නේ. නැත්නම් ඔයගලන්ට සරලව මේ එක PC එකක් router sorry switch එකට connect කරා අනිත් PC එකක් switch එකට connect කරා. ඔයගලන්ගේ Wi-Fi router එකත් switch එකට internet connection කියලා port එකක් තියෙන වෙනම. ඒකට connect කරපුවාම එකම connection එකෙන් PC දෙකටම දෙන්න පුළුවන්. දැන් මං කිව්ව ගමෙන් ක්‍රමෙන් ඔයගලන්ට stream එකක් smooth විදියට යන්න පුළුවන්. මොකද ඒක connection එකක් වෙන් වෙලා තියෙන ස්ට්‍රීමින් වලට ඒ කියන්නේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක අනිත් කනෙක්ෂන් එක ගේමින් වලට. ඒ හින්දා ඒක බෙදිලා බෑන්ඩ්විඩ්ත් එක අවුල් යන්නේ නැහැ. ඒක හින්දා එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මාත් මේක මේ ටෙස්ට් කරලා බලලා ගමන් ඉන්නේ. ඕගොල්ලන්ට එහෙම මොකක් හරි ප්‍රශ්නයක් වුණා නම් එහෙම කරන්න ගියලා මට පොඩ්ඩක් යටින් කමෙන්ට් කරන්න. මම ඕගොල්ලන්ට හෙල්ප් එකක් දෙන්න. මට නම් එහෙම ප්‍රශ්නයක් ආවෙම නැහැ. ඕගොල්ලන්ටත් පෙන්නන්නත් එක්ක මම ලයිව් එකක් එන්නම්. පබ්ලික් එක මම ප්‍රයිවට් දාලා ඒක කරලා බැලුවේ. දැන් ඕගොල්ලන්ට ඒක තේරුණා කියලා මම හිතනවා. දැන් මම කරපු විදිහට ප්‍රශ්න තිබ්බොත් අනිවාර්යෙන් යටින් කමෙන්ට් කරන්න. හරි. දැන් ඔය අපි කරපු සිස්ටම් එක තියෙනවානේ. ඔය සිස්ටම් එක තමයි යූස් කරන්නේ NVIDIA ලා. දැන් අලුත් ෆන්ක්ෂන් එකක් දීලා තියෙනවා NVIDIA Now කියලා. අන්න ඒකෙත් ඒ ෆන්ක්ෂන් එකම තමයි වෙන්නේ. ඒක වෙන්නේ cloud based හරහා. ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ දැන් අපි අර LAN cable එකෙන් connect කරානේ. ඒක යන්නේ internet connection එකෙන් හරහා තමයි ඊළ වෙන PC එකට connect වෙන්නේ. Streaming PC එකයි gaming PC එකයි දෙකම ඒක විදියට තමයි හැසිරෙන්නේ. අපේ PC එක මෙයා වෙන්නේ Windows එකකින් screen capture එකක් බලලා ඒක control කරනවා වගේ එකක් තමයි අපේ PC එකෙන් වෙන්නේ. මේ function එක දැන් ගොඩක් කට්ටිය NVIDIA ලා Microsoft ලාත් පටන් අරන් තිනවා. NVIDIA Shield කියලා පොඩි device එකක් NVIDIA ලා හදනවා. ඒක කරන්නේ ඔයගොල්ලන්ගේ අපි PC එක අමතක කරොත් දැන් ඔයගොල්ලන්ගේ දා තියෙන TV එකක් විතරක් මේක නිකන් PlayStation එකක් Xbox එකක් වගේ එකක්. හරිද? ඒක ගිහිල්ලා ඔයගොල්ලන්ගේ TV එකට ලක් කරාම ඔයගොල්ලන්ට මේකේ games play කරන්න පුළුවන් PC එකේ වගේ. හැබැයි මේකේ internet connection එක high කරන්න වෙනවා. ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ router එකෙන් cable එකෙන් connect කරන්න වෙනවා මේ Shield එකට. මොකද මේකේ device එකේ නෙමේ performance තියෙන මේගොල්ලන්ගේ NVIDIA servers වල. ඒගොල්ලෝ servers වලට connect වෙලා ඒකෙන් තමයි ඔයගොල්ලන්ට game ගහන ඒවා ඔක්කොම ටික කරන්න පුළුවන් වෙන්නේ. ඒක හරහා ගිහින් මෙහෙමයි සරලව කිව්වොත් අපි NVIDIA Shield එකක් අරගෙන TV එකට ගහනවා. TV එකට ගහලා අපිට ඕන ගේම් එක එකෙන් සිලෙක්ට් කරනවා. සිලෙක්ට් කරලා ඒ ගේම් එක ප්ලේ වෙන්නේ ඔයගොල්ලන්ගේ අර NVIDIA Shield මේකේ නෙමෙයි. ඒක තියෙන්නේ NVIDIA servers වල. ඒ servers වලින් අරගෙන දෙන ඔක්කොම performance ඔක්කොම බර අදින්නේ NVIDIA servers වල තියෙන ඒ වගේ ඒක customize කරන්න පුළුවන් කියලා කියනවා. PC එක ඔයගොල්ලන්ට හදන්න ඕනේ ගන්න. ඒ කියන්නේ ඊතම ඔයගොල්ලන් ගෙදර එච්ච ලොකු powerful PC එකක් නැහැ. ඔයගොල්ලන්ට gaming වලට එකක් ඕනේ. ඒගොල්ලෝ මේ දීලා තියෙන plans එක ඔයගොල්ලෝ PC එකක් ගන්නවට වැඩිය මේ වගේ එකක් use කරන එක ලාභයි කියලා පොඩ නිකන් idea එකක් එනවා. ඒත් ඔයගොල්ලෝ දැන් ගොඩක් කල් මේක මෙහෙම use කරනවා නම් පොඩි ආවාසියක් තියෙනවා. මොකද NVIDIA Shield එක සාමාන්‍යයෙන් $200 ගාණක් වගේ ලු වෙන්නේ. ඒක අරගෙන ඔයගොල්ලෝ NVIDIA Now account එකක් හදලා ඒකෙන් ඔයගොල්ලන්ට ඕන PC එක කියන්නේ හදන්න ඕනේ PC එක මොකද්ද processor එක GPU එක ඔක්කොම තේරුවාට පස්සේ පාට custom PC එකක් එහෙන් ඒබෙන් කරනවා. මාසෙට $7ක් දකෝද මම මතක හැටියට මට හරියටම ෂුවර් නැහැ. පොඩ්ඩක් ගිහිල්ලා බලන්න. දුන්නාට පස්සේ ඔයාට එන්න මේ NVIDIA Shield එක හරහා NVIDIA server වල තියෙන game install වෙලා තියෙන ඒවා ඔයාට play කරන්න පුළුවන්. හැම අලුත් game එකක්ම මේගොල්ලෝ දානවා. ඒකින්ද මොන lag එකක් වත් නැතුව මේක play කරන්න පුළුවන්. දැන් අපි හිතමු ඔයගලන්ට NVIDIA Shield එකක් ගන්න සල්ලි නැහැ කියලා. එතකොට මේගොල්ලන් තව solution එකක් දීලා දෙනවා. ඔයගලන්ගේ laptop ඕන dual core මම දැක dual core එකකත් ගහනවා මේ හොඳ high end game එකක්. ඒගොල්ලෝ කරලා තියෙන්නේ ඒගොල්ලෝ Shield එක වෙනුවට GeForce Now කියන app එක PC එකේ install කරලා ඒක හරහා NVIDIA servers වලට connect වෙලා ඔයගලන්ට games play කරන්න chance එක දීලා දෙනවා. එතකොට ඔයගලන්ට අර මාසෙට යන ගාන විතරයි යන්නේ. අර Shield එකට යන ගාන යන්නේ. අර local streaming කියන එක මේගොල්ලෝ cloud based වලට ගෙනියලා තියෙනවා. ඒක තමයි සරලව මෙතන වෙලා තියෙන්නේ. දැන් NVIDIA Now එහෙම scene එක කිව්වා. හැබැයි ඔයගලන්ට හොඳ connection එකක් තියෙන්න ඕනේ. සාමාන්‍යයෙන් ලංකාවේ connection වල ටිකක් මදි වගේ වුණාට සාමාන්‍ය shape. හැබැයි ඒගොල්ලෝ කියනවා fiber connection එකක් තිබ්බොත් හොඳයි කියලා. ඒගොල්ලෝ connection details දීලා තියෙනවා. ඔයගලන්ට ගිහිල්ලා බලන්න පුළුවන්. අපි මං හිතන්නේ local normal PC වලින් කරගන්න පුළුවන් ටික කතා කරා. ඊළඟට යන් ගොඩක් කටිය use කරන්නේ නැති component එකක් යන කතාන streaming වලට ආවට පස්සේ ඊළඟට යන්නේ capture card ගැන කියන්න. දැන් අහලා තිබ්බා මගෙන් දෙතුන් දෙනෙක් capture card කියන්නේ මොනවාද? capture card ගැන කරන්න කියලා. capture card කියන්නේ දැන් සාමාන්‍යයෙන් VGA card එකේ තියෙන එක හිතන්න VGA card එකක් කියලා. දලා 16ක VGA card එකක්. හරිද? ඒත් ඒක වෙන්නේ streaming card දි මං කිව්වේ GPU එක තමයි use වෙන්නේ encoding වලට. ඒක හින්දා ඒකේ encode වෙන බර ඕලන්ට ගන්න උලන් capture card එකට. ඒකට අපිට NVENC කියන codec එක නැතුව. ඒ කියන්නේ මං කිව්වා quality අඩුයි හැබැයි speed එක වැඩි කියලා. NVIDIA VGA වල දෙන preset එක streaming වල. streaming වලට encoding වලට දෙන එක. ඒකේ ඒ quality බහින් නැතුව අපිට H264 න්ම encode කරන්න පුළුවන් මේ capture card එක තියෙද්දි. ඒකට quality එකත් ගොඩක් වැඩි. තව streaming වලටම තමයි මේක හදලා තියෙන්නේ. streaming වලට සහ screen capturing වලට. ඒකෙන් මේක හොඳ performance එකක් lag එකක් නැතුව බලා ගන්න පුළුවන්. මේක 4K stream ගන්න පුළුවන් කියලා ඒගොල්ලෝ කියලා තියෙන සමහර ඒ කියන්නේ හොඳ device වල නැත්තම් 1080p 60 fps විදියට stream කරන්න පුළුවන් ඔයගලන්ට මේ capture card එකක් ගත්තා. ගොඩක් ප්‍රසිද්ධ capture card එක තමයි Elgato capture card එක කියන්නේ. ඒක ගොඩක් කට්ටිය use කරන හැබැයි ගොඩක් ගණන් මං හිතන්නේ $400ක් වත් ඇති capture card එක. මේකේ වෙන්නේ අපි හිතමු දැන් මං කිව්වේ ඔයගලන්ට වෙනම PC එකක් use කරලා stream කරන්න හැටි LAN cable එකක් ගාලා. ඔයගොල්ලෝ හිතන්න මේ streaming PC එක මේවා කරලා ගහනවා PC එක ඇතුළට. එතකොට තමයි capture card එකක් එන්නේ කියලා නිකන් හිතන්න. අන්න ඒක තමයි capture card එකකින් වෙන්නේ. capture card එකෙන් පුළුවන් ඒක ඇතුළෙම ඒගොල්ලන්ගේ software එකක් දීලා තියෙනවා. දැන් Elgato එකේ වගේ stream කරන්නයි, video capture කරන්නයි, record කරන්නයි අර අපිට ඕනේ overlay දාන්න. ඒ කියන්නේ අර subscribe account එක කවුද like කරේ, කවුද donate කරේ, ඒ වගේ වැඩ ගැලි දාන්නත් පුළුවන් මේක ඇතුළෙම. හැබැයි OBS එක තරම් නැහැ. පොඩක් chart art එකක් එහෙම එකේ. නැත්තම් අපිට normal විදිහට OBS එක use කරන්නත් පුළුවන් මේ capture card එක input device එකක් විදිහට අරගෙන. ඒ ටික තමයි මම හිතන්නේ කියන්න තියෙන්නේ. තව ඔයගොල්ලන් බලන්න පුළුවන් දැන් මෙතන capture card එක set කරලා fix කරලා මෙයා මේ මේ කරන හැටි මේ මං කරපු වීඩියෝ නෙමෙයි වෙන එක්කෙනෙක්ගේ එකක්. ඔයගොල්ලන්ට අයිඩියා ගන්න තමයි දැම්මේ. ඔන්න ඔය විදියට තමයි කරන්නේ. මං හිතන්නේ ඔක්කොම ස්ට්‍රීමින් ගැන කරා. ප්‍රශ්න තිබ්බොත් කියන්න. දැන් මේ 5000ට පස්සේ කරපු පළවෙනි වීඩියෝ එක පෝස්ට් එකක් දැම්ම ඔයගොල්ලෝ ගිහිල්ලා බලන්න. කමෙන්ට් ටැබ් එක enable වුණා මගේ channel එකේ. ඒ හින්දා ඔයගොල්ලන්ට මම post දාන්නම්. කොහමද දැන් මට ඒතකොට ලේසි ඔයගොල්ලන්ව contact කරන්න. මම live එකක් වගේ තියෙනවා නම් දින 100 Facebook එකේ දාපුවාම Facebook එකේ සමහර කට්ටිය නෑනේ. YouTube එකෙන්ම community එක හරහා ඔයගොල්ලන්ට post එකක් දාලා ඔයගොල්ලන්ගේ අදහස් ගන්න පුළුවන්. ඒක ගොඩක් ලේසි ගොඩක් වටිනවා ඒක. ඒකින්ද ඒකත් උපරිම ප්‍රයෝජනට ගන්න බලාපොරොත්තු වෙනවා. මම ඉස්සරහට දැන් මම මෙතනත් කියනවා මම post එකක් දාන්නම්. ඉස්සරහට live එකක් ගෙන්න තියෙනවා Q&A එක. ටෙක් ගැන මම අර කලින් කරේ දෙකක් ඒ වගේ එකක්. මොකද ඒක කරන එක හොඳයි කියලා හිතනවා වීඩියෝ එකක් කරන්න වැඩියෙන්. මොකද ප්‍රශ්න ගොඩකට එකපාර answer කරන්න පුළුවන්. ඒකින්ද ළඟදි මේකත් එනවා. මට පුළුවන් නම් යටින් comment කරන්න ඔයගොල්ලන්ට සිකුරාදා සෙන්සුරාදා ඇර අනිත් ඕනම දවසක වෙලාවම මට කියන්න. හරියටම කරන්න ඕනේ. ගොඩක් ප්‍රචාරාව ටයිම් එකට මම කරන්න. තව මම post එකකුත් දාන්නම්. community එකේ පොඩක් community එකත් එක්ක touch එකේ ඉන්න මම ඒකට post දානවා. නිතර මගේ දාන්න බලාපොරොත්තු වෙනවා. මොකද ඔයගොල්ලන්ගේ අදහස් ගන්න ඕනේ ඊළඟ වීඩියෝ මොකද කරන්නේ මොකද්ද කරන්න ඕනේ කියලා. ඒකින්ද පොඩක් community පැත්තේ ඉන්න. ඔයගොල්ලෝ community tab එක කොහෙද තියෙන්නේ කියලා දන්නේ නැත්නම් ඔයගොල්ලෝ මගේ channel එකට යන්න. channel එකට ගියාට පස්සේ තියෙනවානේ home video එහෙම එහෙම tab වගේක් තියෙනවානේ මගේ නමට යටි. අන්න ඒකේ community කියලා තියෙනවා. ඒක click කරාට පස්සේ Facebook post වගේ යනට like කරන්න පුළුවන්. post දාන්න පුළුවන්. section එකක් තමයි ඒක. ඔයගොල්ලෝ එතෙන්ට ගිහලා බලන්න මම දාන post ඒවා එක touch එකකින්. එහෙනම් ඔච්චර තමයි කියන්න තියෙන්නේ. thank you ඔයගොල්ලන්ට හැම එකකටම මොන හරි දෙන්න බලන්න ඉස්සරහට මේ YouTube එකේ ටිකක් හරි set වුණා. එහෙනම් එච්චරයි. කට්ටියට ජය වේවා.